ආදිය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ එක් මාසයකට ශල්‍ය කර්ම 100ක් පමණ සිදු කර රෝගී හදවත්වලට දුන් සාහනීය කතරම් පුණ්‍ය කර්මයක්ද? සිය වෘත්තිය තුලින් ජන සමාජයේ දෙස පතල කළ අරාර්ථකාමී ගුණය කතරම් අපූර්වද? මේ සූර්ය ලංකා වැඩසටහනේදී මාවත් තේරිච්ච එක් පුද්ගලයෙක් කියලා අපට තරවිදේක විමතියක් ඇති වුණා. සූර්ය ලංකා සම්මානය හැම විටම උතුමන් අතරින් උතුම්ම මිනිසුන් මෙත පිදෙන්නක්. අද දින සම්මානයෙන් පිදුම් ලබන මේ ශ්‍රේෂ්ඨ ජීවක යානෝද එවන් උතුමන් අතරින් උතුම්ම ගුණ ප්‍රකට කළ දුර්ලභ මිනිසෙක්. හෘද රෝගාබාධ සඳහා කෙරෙන ශල්‍ය කර්මවලට පුද්ගලික රෝහල්වලින් අය කෙරෙන විශාල මුදල සාමාන්‍ය මිනිසෙකුට කෙසේවත් දැරිය නොහැක. තමා සතු සේ සතම විකුණා එවැනි ශල්‍ය කර්මයක් කරගත්තද එසේ රෝහලින් එළියට එන මිනිසා මහා මානසික පීඩනයකට බඳුන් වී නොබෝ දිනකින්ම යලිත් රෝගාතුර වීම හෝ මරණයට පත්වීම සුලභව සිදුවන්නම්. කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ වෛද්‍යවරයාණෝ මේ සඳහා තමා විසින් කළ යුතු දේ නොව තමාට කළ හැකිදේ උපරිමයෙන් සිදු කරන උතුමෙක්. දිනකර ශල්‍ය කර්ම 4ක් පමණ සිදු කරමින් මාසයකට ශල්‍ය කර්ම 100ක් පමණ සිදු කරන නාමල් ගමගේ වෛද්‍යවරයාණෝ එවැනි රෝගීන්ට ලබා දෙන සහනය කතරම්නම් පුණ්‍ය කර්මයක්ද? මේ රටේ අන් හැම වෘත්තීය ක්ෂේත්‍රයකම මෙවැනි උදාර සිතුවිලි වලින් පෝෂිත රටවැසියන් සිටිනම් මේ රටට ලද නොහැකි දියුණුවක් ජයග්‍රහණයක් සංවර්ධනයක් නැත. සිය වෘත්තීය තුලින් ජන සමාජය දෙස පතල කළ අනුපමේය පරාර්ථකාමී ගුණයේ උදෙසා ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ජීවිකයාණෝ අද දින සූර්ය ලංකා සම්මානෙන් පුද ලබන වගයි. පිළිබඳ අපට ලියා එව්වේ බූස්ස පන්සල පාරේ APM රාජකරුණා. සැබවින්ම රට පිළිබඳව කල්පනා කරද්දී රටේ හෙට දවස වෙනුවෙන් ලැබූ සැබෑ සුබවාදී ආරම්භයක් බවයි අපේ හැඟීම. සමුගන්නට පෙර අද සූර්ය ලංකා සම්මානයෙන් පිදුම් ලැබූ ආදරණීය මිනිසුනේ උතුම් මිනිසුනේ ආරාධනා කරනවා ඔබ වෙනුවෙන් තැනුණු මේ සූර්ය මණ්ඩපයට ගෞරවයෙන් එක්වන්නට කියලා දැන් සමු ගැනීමට පෙර Thank you.